අයිබවන් සූදාසනක් නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා අද 12 වෙනිදා නොවැම්බර් මාසේ අද දවස ඔබ දන්නවා අද දවස පමණක් නොවේ මේ වන විට මුළු රටම දැඩි අවදානයකින් සහ අවදානමකින් පසුවන කාලයක් කොරෝනා වෛරසයේ බලපෑමත් එක්ක ඒ නිසාවෙන් ඔබත් ඔබගේ ජීවිතය ඒ වගේම ඔබගේ ආශ්‍රිතයින් ඔබගේ සමීපතමින් වෙනුවෙන් සෞඛ්‍ය පුරුදු නිසි ආකාරයෙන් පිළිපදමින් කටයුතු කරන්න කියන දේ මතක් කරන ගමන් තමයි අදත් අපි පත්තරේ විස්තරේ ආරම්භ කරන්නේ මේ විදිහට. බස්නා හිර ඔන්න හිර වෙන ලකුණු ඊයේ පස්වරුව වන විට වාර්තා වුණා. අද ජාතික පුවත්පත් වලින් මව්බිම් පුවත්පතේ ආරම්භයක් ගන්නවා. මේ බස්නා හිර ගැන තිබෙන අලුත්ම තත්වය ඔබට කියන්න. බස්නා හිරෙන් පිටවීම තහනම් සියලුම බස් ඇතුළු වීම පිටවීම නවතයි වාර්තා කරනවා මෞබ්‍යම් පුවත්පත තාරකා සම්මාන් චාමර අමරසූරිය සමගින් ප්‍රියාෂා හෙට්ටියේවා කුමුදු ජයවර්ධන තමයි තොරතුරු ගෙන එන්නේ මෞබ්‍යම් පුවත්පත වෙනුවෙන් වහම ක්‍රියාත්මක වන පරිදි ඊය රාත්‍රියේ සිට බස්නහර පළාතේ වෙසෙන පුද්ගලයින්ට අනෙකුත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට තීරණය කර ඇතැයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා පවසා තිබෙනවා මෙම තහනම ලබන ඉරිදා මධ්‍යම රාත්‍රියේ තෙක් ඒ කියන්නේ 15 වනදා මධ්‍යම රාත්‍රියේ තෙක් ක්‍රියාත්මක කරන බව තමයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ බස්නාහිර පළාත තුළ කොරෝනා ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන් එම පළාතේ ජනතාව සෙසු පළාත්වලට කරන සංචරණය වැළැක්වීමට මේ විදිහට පියවර ගන්නට කියලා ජනාධිපතිවරයා ඊයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එවන් පසුබිමක රජයේ මේ තීරණය ගෙන තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. මේ අතර බස් රථ දහවණයටද මෙම සංචරණ සීමාව බලපැවැත්වෙන බව පොලිසිය සඳහන් කර තිබෙනවා. ඒ අනුව දුර පළාත්වල සිට පැමිණෙන බස් රථ බස්නාහිර පළාත සීමා දක්වා පමණක් දහවනේ කළ යුතු බව පොලිස් මාධ්‍ය ඒකකයේ සඳහන් කළා කියලා අද මව්බිම් පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලය ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ බස්නාහිර හිර වූ ආකාරය. අපි එනවා දිවයින ජාතික පුවත්පතට. දිවයින ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් බස්නාහිරින් පිටවීම තහනම්. 15 වනදා තෙක් බස්නාහිරින් පිටවීම තහනම් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කියයි සමන් ගමගේ තමයි තොරතුරු වාර්තා කරන්නේ අද දිවයින ජාතික පුවත්පත වෙනුවෙන් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ පස්වරු 7:30 සිට මේ විදිහට ලබන 15 වෙනිදා ඒ කියන්නේ එන ඉරිදා මධ්‍යම රාත්‍රියේ 12 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ නොහැකි බව කොරෝනා මර්ධන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ඒ වගේම යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා ඊයේ සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පතත් ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ. දැන් මේ සිරස්තලයේ තුල කියවුණා මේ බස් රථවලටත් දුරගමන් සේවා බස් රථවලටත් මේ නීතිය අදාළයි කියලා. අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා මේ බස්නාහිරට එහෙම නැත්නම් පිටවීම තහනම් කොට තිබෙන බස්නාහිර පළාතට බස් රථ ඒම යාම සිද්ධ වෙනවාද දුම්රිය ඒම යාම සිද්ධ වෙනවාද කියලා ලංකාදීප පුවත්පත. මුලින්ම බස්නාහිර දුරගමන් බස් සේවයේ අත්තිටුවයි කියලා තමයි නිමල කොඩිතුවක් උතරතුරු වාර්තා කරලා තියෙන්නේ. බස්නාහිර පළාතට පැමිණෙන සහ පිටවෙන සෑම බස් සේවාවක්ම මෙම මාස 15 වෙනිදා ඒ කියන්නේ ඉරිදා මධ්‍යම රාත්‍රියේ දක්වා අත්තිටුවීමට තීරණය කර තිබව තමයි ප්‍රවහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර තිබෙන්නේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පත වාර්තා කරනවා මේ කෝච්චි ගමන් කොහොමද සිද්ධ වෙන්නේ කෝච්චි ගමනක් නැහැ කියලා තමයි තොරතුරු වාර්තා කරන්න ලංකාදීප පුවත්පත. බස්නාහිරින් පිටට කෝච්චි ගමනක් නැහැ තොරතුරු වාර්තා කරනවා. නිමල කොඩිතුවක්ව තමයි තොරතුරු ගෙන එන්නේ. සෞඛ්‍යාංශ ගෙන ඇති තීරණය මත අද ඒ කියන්නේ 12 වෙනිදා බස්නාහිර පළාතට ඇතුළු වන දුම්රිය පෙරවරුවේ කොළමකොටුව දුම්රිය ස්ථානය වෙත ළඟා වුවත් එම දුම්රිය යලි බස්නාහිර පළාතෙන් පිටව නොයන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කියන්නේ අද උදේවරුවේ ඔන්න දුම්රියට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ළඟා වෙන්න පුළුවන්. හැබැයි බස්නාහිර පළාතේ නැවත පිටවීමට හැකියාවක් නැහැ. ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටවන දුම්රිය අලුත්ගම අබේපුස්ස කොච්චකඩේ සහ අවිස්සාවේල්ල බලා පමණක් දහවණය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ කියන්නේ බස්නාහිර පළාතේ තිබෙන අවසන් දුම්රිය නැවතුම් පොළ දක්වා පමණයි දුම්රිය ගමන් කරන්නේ. එතරින් එහාට බස්නාහිර පළාත් සීමාව තරණය කරමින් අනෙකුත් පළාත්වලට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි වාර්තා කරන්නේ. ඒ අනුව තමයි දකුණු පැත්තට යනකොට බස්නාහිර පළාතේ අවසානයේ අලුත්ගම
අරුද්ගම දුම්රිය ස්ථානයේ දක්වා පමණයි දුම්රිය නතර කරන්නේ කන්ද උඩරට යනකොටත් එහෙමයි ඒ වගේම හයි ලෙවල් මාර්ගය ඔස්සේ අවිස්සාවෙල්ල බලා පමණයි දුම්රිය දහවණය වෙන්නේ කොළඹ සිට මේ ආකාරයට කැලණිවැල දුම්රිය මාර්ගය දාමණය වන්නේ අවිස්සාවෙල්ල දක්වා පමණයි මේ සියල්ල සිද්ධ වන්නේ මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කොට තීරණය කර ඇති නිසා කියලා තමයි අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. මම එනවා අද පුවත්පතට. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයකින් මේ වන විට අපේ රටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන කොපමණද කියලා අද වාර්තා කරලා තියෙනවා මෙන්න මේ විදිහට. කොවිඩ් ආසාදිතයන් ගණන 15,000 ඉක්මවයි. ඊයේ දිනේදී පමණක් රෝගීන් 625ක් මරණ 46යි. සුවය ලැබුව පිරිසත් 10,000 ඉක්මවයි. පෑලියගොඩ සහ දියුලපිටියේ කොවිඩ් පොකුරු 11,858ක් දක්වා ඉහළට කියලා ඉන්දික හෙළවිතරණ තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ අද පුවත්පත වෙනුවෙන් විශේෂයෙන්ම පෑලියගොඩ සහ දියුලපිටියේ කොවිඩ් 19 පොකුර තුලින් ඊයේ දිනේදී රෝගීන් 625ක් වාර්තා වීමත් සමග එම පොකුරු තුලින් වාර්තා වන සමස්ත රෝගීන් ප්‍රමාණය 11,858ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාවද යනුව 15,340ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සුවය ලැබුව පිරිස 10,183ක් මේ දක්වා සිදු වී ඇති මරණ සංඛ්‍යාව 46යි කියන එකත් වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම මේ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් අද මව්බිම් පුවත්පතත් වාර්තා කර තිබෙනවා. මරණ සංඛ්‍යාව මේ දින 10ක් ඇතුළත සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් තමයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. දවස් දෙකකට දවස් දෙකක් තුල මරණ 10ක් වාර්තා වී තිබෙන බව තමයි කීර්ති බෙන්ඩිස් තොරතුරු වාර්තා කරන්නේ. ඊයේ 5ක් කියලා තොරතුරු වාර්තා කර තිබෙනවා මව්බිම් පුවත්පත විශේෂයෙන්ම පසුගිය දින දෙක තුල මේ ආකාරයට මේ විදිහට මරණ 2ක් දින දෙක තුල මරණ 10ක් වාර්තා වී තිබෙනවා. ඔබ දන්නවා ඊයේ පස්වරුවේදී තවත් මරණයක් වාර්තා වීමත් එක්ක මරණ සංඛ්‍යාව ඊයේ දිනේදී පමණක් 5 දක්වා ඉහළ ගියා. ඒ අනුව පානදුර ප්‍රදේශයේ පදිංචි 80 වැනි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 11 පදිංචි වයස වරුදු 40ක පුද්ගලයෙක්, කැලණිය ප්‍රදේශයේ පදිංචි වයස වරුදු 45ක පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 වැනි කාන්තාවක්, එවැගේම අවුරුදු 63ක් වන ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් මේ විදිහට ඊයේ කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ගෙවුණු දින දෙක තුළ මේ විදිහට කොරෝනා ආසාදිත මරණ 10ක් වාර්තා වීම අද වාර්තා කර තිබෙනවා මාබ්බෙන් පුවත්පත. පසුගිය දවස්වල කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තා වීම ගැන අපි වැඩි අවධානයක් යොමු කළා. ආසාදිතයින් අද කීයක් වාර්තා වුණාද, ඊයේ කීයක් වාර්තා වුණාද, අද කී දෙනෙක් සුවය ලැබුවද, මේ තත්ත්වය දැන් වෙනත් පැත්තකට ගිහිල්ලා අපිට දෛනිකව මරණ සංඛ්‍යාව වාර්තා කිරීමට සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා තව දුරටත් අපි ඉතාමත්ම වගකීම් සහගතව ජීවත් වීම ඉතාමත්ම වැදගත් කියන දේ මතක් කරන ගමන්ම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට යනවා. කොළඹ සිරගෙවල් ගැන අද වාර්තා කරනවා මෙන්න මේ විදිහට. කොළඹ සිරගෙවල් සති දෙකක් වසයි. දින 14ක් යනතුරු නිලධාරීන්ට පිටවීම, ඇතුළුවීම, තහනම්, ජාන්ත සමරකෝන් තමයි තොරතුරු වාර්තා කරන්නේ. කොළඹ පිහිටි සියලුම බන්ධනාගාර සති දෙකක් යනතුරු වසා තැබීමට එහි පාලන අධිකාරිය ඊයේ මේ විදිහට පියවරගෙන තිබෙනවා. කොවිඩ් 19 වෛරසය පැතිර යාම පාලනය කිරීමේ පියවරක් වශයෙන් මේ දේ කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙනේ. යනුවන කොළඹ තිබෙන සිරගෙවල් සියල්ල සති දෙකකට වසා දමා තිබෙනවා. නිලධාරීන්ටත් බන්ධනාගාරවලින් දින 14ක් යනතුරු බන්ධනාගාරවලින් පිටවීමට හෝ බන්ධනාගාරවලට ඇතුළු වීමට නොහැකි කියන දේ තමයි අද මේ විදිහට ලංකාදීප පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. මම එනවා දිවයින ජාතික පුවත්පතට. දිවයින ජාතික පුවත්පත ලොහුඩින් මේ කොරෝනා වෛරසය යාවත් කාලින වූ තොරතුරු කිහිපයක් වාර්තා කරනවා. ඒ තුළ තවත් අවධානය යොමු කළ යුතු වැදගත් කාරණා කිහිපයක් තිබෙනවා. බලන්න දිවයින පුවත්පත. කොරෝනා සමාජ සම්ප්‍රේෂණ ආසන්නේ සෞඛ්‍යාංශ කියයි. පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයෝ 309ක්. එවැගේම සමස්ත ආසාදිතයන් ගණන 15,000 ඉක්මවා කියන එකත් අද දිවයින පුවත්පත ලොහුඩින් වාර්තා කර තිබෙනවා. ගාල්මෝදුර ඉදිකිරීම ව්‍යාපෘතියක ඉන්දිය ජාතිකයන් 49කට කොරෝනා. රදවියන් 150කට, නිලධාරීන් 6කටත් කොරෝනා. බන්ධනාගාර තත්ත්වයත් අද වාර්තා කර තිබෙනවා. පොලිසිය ආසාදිතයෝ 605ක්. පොලිස් නිලධාරීන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ තත්ත්වය සහ මේ වන විට පවතින තත්ත්වයත් වාර්තා කර තිබෙනවා. විශේෂයෙන්ම මෙහි වැදගත් කාරණය මේ කොරෝනා සමාජ සම්ප්‍රේෂණය ආසන්නේ සෞඛ්‍යාංශ කියයි කියලා වාර්තා කර තිබෙනවා.
සමාජ මාධ්‍ය තුල යම් යම් තැන්වලදී වැඩි කතා බහක් ඇති වුණා මේ සමාජගත වෙලාද රෝගිය සමාජගත වෙලාද. ඒතොර සෞඛ්‍යංශ නිරන්තරයෙන් පැහැදිලි කළා රෝගිය සමාජගත වීම සිද්ධවන්නේ කොහොමද? වසංගත රෝග විද්‍යාංශයේ විසින් මේ තොරතුරු ජනතාව දැනුවත් කළා රෝගයක් සමාජගත වීමක් කියලා කියන්නේ කුමක්ද කියලා. කොහොමනත් අද සෞඛ්‍යංශ කියනවා කියලා තමයි වාර්තා කරන්නේ දිවයින පුවත්පත මේ කොරෝනා රෝගිය සමාජය සම්ප්‍රේෂණය ආසන්නයේ කියලා. ඒ නිසා හැමදාම අපි කියනවා වගේ අපේ පුද්ගල වගකීම පුරවැසි වගකීම ඉතාමත්ම වටිනවා මේ මොහොතේදී. දැන් දිවයින පුවත්පත මේ විදිහට වාර්තා කරද්දී මම ලංකාදීප පුවත්පතට එනවා. මේ සමාජගත වීම එහෙම නැත්නම් සමාජයේ සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් වෙනත් අදහසක් අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා මෙන්න මේ විදිහට. කොරෝනා තවමත් සමාජයට ගොස් නැහැ. පොකුරු හමවන තෙවන අධ්‍යයරයි මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි කියලා තමයි අද ලංකාදීප පුවත්පත ඔවුන්ගේ අනුසිරස්තලයක් ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. විශේෂයෙන්ම මේ කොරෝනා රෝගය තවමත් සමාජයට ගොස් නැති බවත් මේ වෙනුවට පවතින්නේ එහි තුන්වන අධ්‍යයනය. කියන්නේ මේ පොකුරු හමුවන තුන්වන අධ්‍යයනය කියලා තමයි අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. රට තවමත් සිටින්නේ තැනින් තැන පොකුරු හමුවන කොරෝනා තුන්වැනි අධ්‍යයනයේ බව තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙන්නේ. වෛරසය සමාජගත වී නැතයි පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ වසංගත රෝග විද්‍යා ඒකකයේ නිර්ණායකවලට අනුකූලව බවත් වෛරසය සමාජගත වුවහොත් එය මතුවුණු තැන් පවා සොයා ගැනීම දුෂ්කර වන බවත් ඔහු සඳහන් කළා කියලා ඔන්න ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ කොරෝනා වෛරසය තවමත් සමාජයට ගොස් නැහැ. එහෙම නැත්නම් සමාජගත වෙලා නැහැ කියන දේ. අපි තවත් අනුසිරස්තලයක් වෙත අවධානය යොමු කරන ඔබ දන්නවා දැන් කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. යනුව බස්නාහිර පළාතේ වැඩිම තර්ජනයකට අවදානමකට ලක්ව ඇති දිස්ත්‍රික්කයේ බාට කොළඹ දිස්ත්‍රික්කයේ පත්වෙනවා. කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශ පත්වෙනවා. අද වාර්තා කරනවා ලංකාදීප පුවත්පත මෙන්න මෙහෙම සිරස්තලයක්. කොළඹ වැඩබිම් දෙකකින් කොරෝනා රෝගීහු 96ක්. වරාය නගරයේ 47ක් ගාලුමෝදර වැඩමිමක ඉන්දියානු 49ක් කියලා තමයි අද නිමන්ති රණසිංහ තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ලංකාදීප පුවත්පත වෙනුවෙන් විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය කොළඹ පෝට් සිටි වරාය නගරයේ 47 දෙනෙකුට සහ කොළඹ ගාලුමෝදර පිහිටි වැඩමිමක සේවය කළ ඉන්දියන් ජාතිකයන් 49 දෙනෙකුට ආසාදිත වී තිබෙන බව තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව කොළඹ නගරයේ වැඩබිම ආශ්‍රිතව ඊයේ පමණක් හමු වූ කොරෝනා වෛරසයේ ආසාදිත ගණන 96 දෙනෙකු බව තමයි අද ලංකාදීප පුවත්පත ඔවුන්ගේ අනුසරස්ථලයක් ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. දැන් කොරෝනා දෙවෙනි රැල්ලේ වැඩිම ආසාදිතින් මේ විදිහට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම ගැන අද ලංකාදීප පුවත්පත තවත් සිරස්තලයක් වාර්තා කරනවා. මේ කොල්ලුපිටියෙන් ආසාදිතින් වාර්තා වීම. කොරෝනා දෙවෙනි රැල්ලේ වැඩිම ආසාදිතින් කොළඹ දිස්ත්‍රික්කයෙන් කොල්ලුපිටියෙන් 55ක් කියලා තමයි අද තොරතුරු වාර්තා කර තිබෙන්නේ ලංකාදීප ජාතික පුවත්පත. විශේෂයෙන්ම කොරෝනා දෙවෙනි රැල්ලේ වැඩිම ආසාදිතින් වාර්තා වන කොළඹ දිස්ත්‍රික්කයේ කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ඊයේ රෝගීන් 55 දෙනෙකු හමු වූ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා කියලා තමයි අද මේ විදිහට ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කර තිබේ. ඒත් එක්කම මේ අද පුවත්පතට අවධානය යොමු කරන්නට හිතුවා අද පුවත්පත වාර්තා කරනවා මේ කොළඹ මහනගර සභා සීමාවෙන් රෝගීන් වාර්තා වී ඇති ප්‍රමාණය බලන්න කීයක් වාර්තා වෙලාද කියලා. මේ කියන්නේ මේ කොළඹ මහනගර සභා සීමාව තුළ කොවිඩ් රෝගීන් 3200ක් සොයාගෙන තිබෙනවා. රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 18,235ක් සිදු කරලා තිබෙනවා. එච්.ඇ. තුෂාර තමයි තොරතුරු වාර්තා කරන්නේ. කොළඹ මහනගර සභා සීමාවෙන් ඊයේ දිනේ වන විට COVID-19 රෝගීන් 3200ක් පමණ සොයාගෙන ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළා කියලා තමයි අද පුවත්පත මේ විදිහට අනුසිරස්තලයකින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. දැන් මේ තත්ත්වයත් එක්ක කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට පියවරගෙන තිබෙනවා. අද වාර්තා කරනවා මෙන්න මේ විදිහට මේ PCR වැඩි කිරීම සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත. කොළඹ කොරෝනා වැඩිවේ PCR 5 ගුණයකින් නංවයි කියලා තමයි ඒමන්ති මාරම්බේ අද දිවයින පුවත්පත වෙනුවෙන් අනුසිරස්තලයකින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. කොළඹ
සහ තදාසන්න ප්‍රදේශවල වාර්තාවන ආසාදිතීන් වැඩිවීමත් එක්ක මේ විදිහට කොළඹ නගර සභා සීමාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතීන් වැඩිවීමෙන් පැවතීම හේතුවෙන් එම නගර සභා සීමාව තුල සිදු කෙරෙන PCR පරීක්ෂණ සංඛ්‍යාව මේ වන විට 5 ගුණයකින් වැඩි කර ඇති බව තමයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියනවා කියලා. අද දිවයින ජාතික පුවත්පත ඔවුන්ගේ අනුසිරස්තලයක් ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. මම එතරම් නෙනවා දිනමින පුවත්පතට එන්නේ මේ කොළඹ පත් වෙලා තිබෙන අවදානම ගැන වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඇයි කියලා ඔබට කියන්නට. මොකද දන්නවද දැන් මේ දිනමින පුවත්පත වාර්තා කරනවා මේ අහඹු ලෙස කරපු පරීක්ෂණ PCR පරීක්ෂණ 400ක ප්‍රතිඵල කොළඹ තමයි බලන්නකෝ. දැන් කොළඹ මහනගර සභා සීමාවේ මේ අහඹු පරීක්ෂණ 400ක් කරලා තියෙනවා. ඒකෙන් 19කට කොරෝනා, ඒ කියන්නේ 5% ප්‍රතිශතයක්. ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියේ සඳහන් කරන විදිහට මේ කොළඹ මහනගර සභා සීමාවේ අහඹු ලෙස කළ පරීක්ෂණ වලින් 400කින් 19කට කොරෝනා වැළඳී ඇති නිසා මේ ප්‍රතිශතයට 90 ලක්ෂ 6ක ජනගහනයක් ඉන්න කොළඹ PCR පරීක්ෂණ සිදු කළහොත් ඉන් 30,000කට පමණ වෛරසයේ ආසාදනය වී ඇති බවට උපකල්පනය කරන්නට පුළුවන් කියලා තමයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයබුරි මහතා පවසා තිබෙන්නේ. ඉතාමත්ම දැන් ඔබට තේරෙනවා ඇති ඇයි කියලා මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළමින් කටයුතු කළ යුත්තේ. දැන් අහඹු ලෙස කරන්නට යෙදෙන PCR පරීක්ෂණ වලින් 5% ප්‍රතිශතයක් ආසාදිතින් බවට පත් වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න සමස්ත ජනගහණයට කොළඹ සහ කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ඉන්න සමස්ත ජනගහණයට PCR පරීක්ෂණ කළොතින් උපකල්පනය කරනවා ඒ අය අතරින් 30,000ක්වත් මේ ආසාදිතින් බවට පත් වෙලා ඇති කියලා. ඒ නිසා මේ අහඹු ලෙස PCR පරීක්ෂණ කිරීමේ වැදගත්කම සහ සියල්ලට වඩා ඔබ පරිස්සම් වීමේ වැදගත්කම ගැන දැන් ඔබට තේරෙනවා ඇති. අපි මුලින් කිව්වා යම් යම් ප්‍රදේශවලින් ඒ පිළිබඳව කිසිම තැකීමක් කළේ නැහැ. නමුත් මේ වන විට ආසාදිතින් වාර්තා වීම ඉහළ යාමත් එක්ක මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අපි තවත් අනුසිරස්තලයකට එනවා. මේ බන්ධනාගාර පොකුර සම්බන්ධයෙන් අද වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. බන්ධනාගාර පොකුර 153ට නගී දිස්ත්‍රික්කයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබෙන බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතින් 90 තමයි මේ බන්ධනාගාර කොවිඩ් පොකුර 153ට ඉහළ ගොස් තිබෙන්නේ. ඉන් 90ක්ම කාන්තා රැඳවියන් කියලා තමයි ජයන්ත සමරකෝන් සමගින් මහනුවර ෂේන් සිනිවිරත්න තොරතුරු වාර්තා කර තිබෙන්නේ. මේ බන්ධනාගාර කොවිඩ් පොකුර ඊයේ වන විට තමයි මේ තත්ත්වය 153 දක්වා වර්ධනය වෙලා තිබෙන්නේ. රැඳවියන් 147 දෙනෙකු සහ නිලධාරීන් 6 දෙනෙකු මේ අතර වන බව බන්ධනාගාර රෝහලේ නියෝජිත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ මහතා ලංකාදීප පුවත්පතට කිව්වා කියලා තමයි ලංකාදීප පුවත්පත අද අනුසිරස්තලයකින් තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ලංකාදීප පුවත්පතෙන්ම මම යනවා ගම්පහට. ගම්පහ මහනගර සභා මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. වාර්තා කරන මෙන්න මේ විදිහට ගම්පහ මහනගර සභා මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමේ කාරණය අපි සාමාන්‍ය දෙයක් මට්ටමට හිතමුකෝ. නමුත් බලන්න උණ තියාගෙන ඔහු විසින් බඩු බෙදා දීමක් සිද්ධ කර තිබෙනවා. ඒ නිසා තවත් තත්ත්වය බරපතල කමක් තමයි එතන තියෙන්නේ. ගම්පහ මහනගර සභා මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය වැළඳීම සහ ඔහු මේ විදිහට උණ තියාගෙනත් බඩු බෙදා දීමක් සිදු කර තිබෙනවා කියලා තමයි අද තොරතුරු වාර්තා කරන්නේ. ඉක්ුත් දින කිහිපයේම ප්‍රදේශ ජනතාවට සහන ලබා දීමේ කටයුතු වලට සම්බන්ධව සිට ඇති අතර රුපියල් 5000 දීමනාව බෙදා දීමේ කටයුතු වලටද මොහු හවුල් වී සිට ඇතැයි ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත ඔවුන්ගේ අනුසිරස්තලයකින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. එතරම් එනවා පොලිස් නිලධාරීන් සම්බන්ධව කියන්නට. ඔබ දන්නවා පොලිස් නිලධාරීන්ටත් මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රුවන් මහතා නිරන්තරයෙන් සඳහන් කරේ මේ පොලිස් නිලධාරීන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන්නේ මුරපොළ රාජකාරීවල නිරත වීමෙන් හෝ එහෙම නැත්නම් සාමාන්‍ය දෛනික රාජකාරීවල නිරත වීමේදී මහජනතාව ගැටීම සමග නොවේ. ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමට මූලික හේතුව බවට පත් වී තිබෙන මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපළ ආශ්‍රිතව ගොඩනැගුණු කොරෝනා පොකුර ඒ බව නියෝජ්‍ය පොලිස්පතිතුමා නිරන්තරයෙන් සඳහන් කළා. කොහොමුණත් අද ජාතික පුවත්පත් වාර්තා කරනවා මේ බස්නාහිර පළාතේ පමණක් පොලිස් නිලධාරීන් 618කට කොරෝනා වෛරසය වැළඳිලා කියලා.
බස්නාහිර පොලිසි 56ක 618කට තමයි මේ විදිහට කොරෝනා රෝගය වැළඳී ඇති බව නිමන්තු රණසිංහ අද තොරතුරු වාර්තා කර තිබෙන්නේ. නිලධාරීන් 618 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතව මේ වන විට රෝහල්ගත කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග කියනවා කියලා තමයි අද ලංකාදීප ජාතික පුවත්පත ඔවුන්ගේ අනුසිරස්තලයකින් තොරතුරු වාර්තා කරන්නේ. දිවයින පුවත්පතෙන් මම යනවා කුරුඳුවත්ත පොලිසියට. කුරුඳුවත්ත පොලිසියට යන්නේ කුරුඳුවත්ත පොලිසිය සැරයෙන් වරේකටත් කොරෝනා වෛරසය ආසාදින වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. කුරුඳුවත්ත පොලිසිය සැරයෙන්ට කොරෝනා හැබැයි ප්‍රභු ආරක්ෂාවට තර්ජනයක් එයින් තියෙනවා කියලා තමයි අද කුෂාන් සුබසිංහ චමින්ද සිල්වා තොරතුරු වාර්තා කර තිබෙන්නේ. දිවයින ජාතික පුවත්පත වෙනුවෙන් මේ කුරුඳුවත්ත පොලිසියේ පොලිස් සැරයෙන්වරයෙකුට මේ විදිහට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් රටේ ප්‍රභූවරුන් රසකගේ ආරක්ෂාව තර්ජනයකට ලක් වෙලා තිබෙනවා. රෝගී සැරයෙන්වරයා මේ වන විට කළුතර පොලිස් විද්‍යාලයේ ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් පසු වෙනවා. කොහොම වුණත් දේශපාලකත්වයෙන් ඇතුළු ප්‍රභූවරුන් රසකගේ ආරක්ෂාව සඳහා කුරුඳුවත්ත පොලිසිය නිලධාරීන් 100ක් පමණ අනුයුක්තව කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උදා වෙලා තිබෙනවා. රෝගී සැරයෙන්වරයාගේ ළඟම ආශ්‍රිතයන් කිහිප දෙනෙකු නිරෝධායනය කළත් මාර්ග රාජකාරීවල නිරත නිලධාරීන් ඇතුළු පොලිසියේ 100කට 90ක් පමණ නිරෝධායනය නොකර සේවය යෙදවීම නිසා මෙම තර්ජනය එල්ල වී තිබෙනවා කියලා තමයි අද දිවයින ජාතික පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. සැරයෙන්ට ආසාදිත මට්ටමක් උදා වීමත් එක්ක ප්‍රභු ආරක්ෂාවටත් තර්ජනයක් එල්ල වෙලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. කොහොමුණත් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන්ට එල්ලවන මේ බලපෑම කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ පොලිස්පතිවරයාත් යම් යම් තීන්දුව తీරන අරගෙන තිබෙනවා. වැඩ බලන පොලිස්පතිවරයා අද මාධ්‍ය පුවත්පත වාර්තා කරන අනුසිරස්තලයකින් මෙන්න මේ විදිහට කොරෝනාවෙන් නිලධාරීන් බේරා ගන්න පොලිස්පතිගෙන් කණ්ඩායමක් කොළඹ දිසාවේ රාජකාරී කරන පොලිස් නිලධාරීන් අතර COVID-19 වෛරසයේ පැතිර යාම වැළැක්වීම සඳහා ගතියුතු ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සඳහා වැඩබන පොලිස්පති සිටි වික්‍රමත් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පත් කරලා තියෙනවා කියලා තමයි අද මේ විදිහට අනුසිරස්තලයක් ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ මව්බිම පුවත්පත. ඒ වගේම දිවයින පුවත්පතේ තවත් අනුසිරස්තලයකට අපි එනවා. මේත් එක්කම ඔබ දන්නවා මේ සෞඛ්‍යාංශ නිලධාරීන්ටත් මේ වෛරසය ආසාදන වීමේ තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන් 70%කට කොරෝනා කියලා රත්නප්‍රිය මහතා සඳහන් කරනවා කියලා අද දිවයින පුවත්පත අනුසිරස්තලයකින් වාර්තා කරනවා. වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන් 70%කට කොරෝනා සමන් රත්නප්‍රිය කියයි. ඒමන්ති බාරඹේ වාර්තා කරයි. මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන් 70 දෙනෙකු ඊයේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී තිබුණා. කොරෝනා වෛරස් ආසාදිතින් බවට තහවුරු වී තිබූ බව වජේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා කියනවා කියලා තමයි අද මේ විදිහට දිවයින පුවත්පත ඔවුන්ගේ අනුසිරස්තලයක් ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. මම එනවා ඒත් එක්කම දිනමින පුවත්පතට. දිනමින පුවත්පතෙන් යන්න හදන්නේ කොළඹ ළමා රෝහල පැත්තට. කොළඹ ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ 10කට කොරෝනා කියලා වාර්තා කර තිබෙනවා. වෛද්‍යවරුන් 5ක් ඒ අතර හෙදියන් 3ක් ඉන්නවා. කනිෂ්ඨ කාර්ය මණ්ඩල 2ක් ඉන්නවා කියලා තමයි සන්ධ්‍යා කරුණරත්න තොරතුරු වාර්තා කරන්නේ. මේ කොළඹ රේජ්‍යාර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුට තමයි මේ විදිහට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද දිනමින පුවත්පත ඔවුන්ගේ අනුසිරස්තලයක් ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. දැන් කොරෝනා වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව වාර්තා කරනවා වගේම නිරන්තරයෙන් මුළුමහත් සමාජයේම ප්‍රාර්ථනා වී තිබෙන්නේ කොරෝනා වෛරසයට ගොදුරු වී සුවය ලැබූ සංඛ්‍යාව ඉහළ යනවා දැකීම. එයත් ඉහළ යනවා. මේ වන විට වාර්තා වෙන තත්ත්වයත් එක්ක දැන් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා රෝගීහු තව 646ක් සුව වී රෝහල් වලින් යති කියලා. මෙතෙක් සුව වූ මුළු ගණන 10,183ක් ඊයේ දිනේ සුවය ලැබුවා පිටව ගිය 646 දෙනා සමගින් අපේ රටේ කොරෝනා වෛරසය ආසාදනය වී ඉන්න අනතුරුව සුවය ලැබූ පිරිස 10,183 දක්වා වැඩි වී තිබෙන බව තමයි අද ලංකාදීප පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඊයේ දිනේදී නියෝජ්‍ය පොලිස්පතිතුමන් අපි සම්බන්ධ කරගත්තා පත්තරේ විස්තරේ වැඩසටහන තුළ. ඒ අවස්ථාවේදී ඔහු සඳහන් කළා මේ බස්නාහිර පළාත් එහෙම නැත්නම් කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබෙන ගම්වල ඉන්න අයට විශේෂ ගිලන් රථ සේවයක් සම්බන්ධයෙන්. අද වාර්තා කරනවා මෞබිම් පුවත්පත මේ වෙනම ගිලන් රථ සේවයක් ඇති කිරීම සම්බන්ධයෙන් මෙන්න මේ විදිහට. කොළඹ අවට හුදකලා පැතිවල රෝගීන් ගෙනියන්න
වෙළම ගිලන් රථ කියලා තමයි අද මාබ්බෙන් පුවත්පත ඔවුන්ගේ අනුසිරස්ථලයක් ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඊයේත් මේ කාරණය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා. විශේෂයෙන්ම මේ කොළඹ අවටපිටිය හුදකලා ප්‍රදේශවල කිසියම් පුද්ගලයෙකු රෝගී වුණොත් ඒ සඳහා ක්‍රියාත්මක වීමට තමයි මේ විශේෂ ගිලන් රථ සේවය ආරම්භ කර තිබෙන්නේ. මා දුරකථන අංකයක් සඳහන් කරන්නම්ම ඔබට 01113 422 558 01113 422 558 කියන විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ ඔස්සේ ඕනෑම හදිසි රෝගී තත්ත්වයකදී ඔබට සම්බන්ධ කරගන්නට පුළුවන්. ගිලන් රථ කියලා තමයි අද මාබ්බෙන් පුවත්පත ඔවුන්ගේ අනුසරස්ථලයක් ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. දැන් මේ බස්නාහිර පළාතේ පමණක් නොවේ තවත් පළාත් මේ කොරෝනා වෛරසය හමුවේ ඔවුන්ගේ නීති රීති දැඩි කර තිබෙනවා. දැඩි සීමා පනවා තිබෙනවා. මා දිවයින පුවත්පතෙන් යන්න හදන්නේ මධ්‍යම පළාතට. වාර්තා කරනවා මෙන්න මෙහෙම අනුසිරස්තලය. කොරෝනා අරන් පිටින් පැමිණේයයි සැකයක්. මධ්‍යම පළාත් සීමාවල ආරක්ෂාව දැඩි කෙරේ කියලා තමයි වාර්තා කර තිබෙන්නේ නිමල් ගුණතිලක. දීපාවලි සතිය පුරා මධ්‍යම පළාතට ඇතුළු වන පළාත් සීමාවල ආරක්ෂාව දැඩි කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ලබන 14 වෙනිදාට යෙදෙන දීපාවලි උත්සවයේ සැමරීම සඳහා පිටපළාත්වලින් මධ්‍යම පළාතට බැතිමතුන් පැමිණීම සීමා කිරීම සඳහා මේ පියවර ගෙන තිබෙනවා කියලා තොරතුරු වාර්තා කරනවා. අපි ඒත් එක්කම යන්න හිතුවා නුවර එළියට. නුවර එළිය ප්‍රදේශයේ බොහෝ ජනතාවක් මේ දීපාවලි සමරනවා. ඒ නිසාවෙන් අද වාර්තා කරනවා දිවයින පුවත්පත මෙන්න මෙහෙම අනුසිරස්ථලයක්. නොවරෙලියේ දැනට ආසාදිතියෝ 50ක් ඉන්නවා. ඒ නිසා සැනකෙලි සංචරණ නැතුව දීපාවලි සමරන්න කියලා තමයි නොවරෙලියේ දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර සඳහන් කර තිබෙන්නේ. පිටපළාත්වල රැකියා කරන අය දීපාවලි වලට වතුකරයට එන්න එපා කියන කාරුණික ඉල්ලීමත් ඔහු සිදු කර තිබෙන බව අද දිවෙන පුවත්පත වාර්තා කරන. ඒ නිසා මේ කොළඹ ඉන්න එහෙම නැත්නම් වෙනත් ප්‍රදේශවල ඉන්න අය හනි හනිකට දැන් මේ දීපාවලි සමරන්න ඔබගේ නිවෙස් බලා යාමට උත්සාහ කරන්න එපා. ඔන්න පළාත් අතර සීමා දැඩි කර තිබෙනවා. නීති රීති දැඩි කර තිබෙන බව තමයි අද දිවෙන පුවත්පත අනුසිරස්ථලයක් ලෙසින් තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම මම එනවා මව්බිම් පුවත්පතට මේ වසංගත සමය ආගමික කටයුතු සංවිධානය කරන්න ඕන කොහොමද කියලා වත්පිළිවෙත් හා උපදෙස් මාලාවක් හඳුන්වා දී තිබෙනවා. වාර්තා කරන මව්බිම් පුවත්පත. වසංගත සමය ආගමික කටයුතු සංවිධානයට මහා සංඝරත්නය සහ ගිහියන්ට වත්පිළිවෙත් සහ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව කියයි. වෛද්‍ය උපදෙස් වලට අනුව භික්ෂුන් වහන්සේලා 5 නමක් හෝ භික්ෂුණීන් වහන්සේලා 5 නමක් වඩම්මවා දානය පිළිගැන්වීම ඇතුළු වත්මන් වසංගත තත්ත්වය යටතේ මහා සංඝරත්නය වෙත වගේම ගිහි ජනතාව වෙත පිළිවෙත් සහ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා අමරපුර මහා සභාවේ මහා ලේකකාධිකාරී මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර අනුනා හිමියන්ගේ අත්සනින් යුතුව ඊයේ මේ විදිහට ප්‍රකාශයට පත් කර තිබුණා කියලා තමයි අද මව්බිම් පුවත්පත ඔවුන්ගේ අනුසිරස්ථලයක් ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. දැන් මේ සමාජයේ තවත් කතාබහට ලක් වූ ලක් වෙන දෙයක් තමයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල. ලංකාවට ගෙන්වීම ලංකාවේ භාවිතය සහ ඉදිරියේදී මොනවද ගන්න ක්‍රියාමාර්ග කියලා. අද වාර්තා කරනවා මව්බිම පුවත්පත දෙන්නේගේ අදහස් දෙකක්. එකට මෙන්න මේ විදිහට. කොරෝනා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ගෙන්වා ඇත්තේ රජයේ අනුදැනුම ඇතිව නොවේ. මෙහෙම කියන්නේ රජයේ පාර්ශවයේ අමාත්‍යවරයෙක් මහින්ද අමරවීර මහත්තයා. ඒත් එක්කම අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් එන අදහසක්. කට්ටල ලක්ෂ 2ක් රේගුවෙන් පිට වූයේත් අනුමැතියෙන් තොරවයි. අනුරාධා හේරත් සමගින් උපදෙස් පෙරේරා තමයි අද තොරතුරු වාර්තා කරන්නේ මව්බිම ජාතික පුවත්පත වෙනුවෙන්. විශේෂයෙන්ම මේ COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා කරන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් මෙරටට ගෙන්වා තිබෙන්නේ පෞද්ගලික ආයතනයක් මගින් බවත් ඒවා රෝහල්වලට භාවිතයට යොදා ගැනීමේ හැකියාව හා සුදුසු බව තීරණය කරනුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් බවත් තමයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහත්තයා කියලා තියෙන්නේ. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙති මහතා කියනවා මේ කොවිඩ් සඳහා ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන්නු සමාගම එම කට්ටල ලක්ෂ 2 ආනයනය කර ඇත්තේ රජයේ අනුමැතියෙන් තොර බව හිටපු කෝප් කමිටු සභාපතිවරයා කියනවා කියලා තමයි අද තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඔහු සඳහන් කර තිබෙනවා මෙම කට්ටල මිලට ගත්තේද නොගත්තේද යන ප්‍රශ්නයත්
අනුමැතියට පෙර එය සිදු වූයේ කෙසේද යන්නත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය පූර්ව අනුමැතිය ලබා නොදී තිබියදී ඒවා රේගුවෙන් පිට වූයේ කෙසේද යන්න ගැනත් වහාම පරීක්ෂණයක් කරන්න ඕන කියලා තමයි අද මොබ්බියන් පුවත්පතේ මේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයක් ලෙසින් දෙන්නේගේ අදහස් උපුටා දක්වමින් ඒ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒත් එක්කම අපි එනවා මේ තවත් අදහසක් මේ ටෙස්ට් කිට් සම්බන්ධයෙන්. පෞද්ගලික අංශයෙන් ගෙන් වූ රැපිඩ් ටෙස්ට් කට්ටල භාවිත කිරීමට සෞඛ්‍ය අංශවලට නිර්දේශ ලබාගත යුතුයි. කවුද මෙහෙම කියන්නේ? සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග තමයි සඳහන් කරන්නේ. ජනතාව රවටා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් විපක්ෂය කිසිදු පදනමක් නැතුව මේ විදිහට මේ චෝදනා එල්ල කරනවා කියලා තමයි ප්‍රසන්න රණතුංග මහත්තයා නම් සඳහන් කර තිබෙන්නේ. අද පුවත්පත ඔවුන්ගේ අනුසරස්ථලයක් ලෙසින් ඒ තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම දැන් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීම සහ ඒ පිළිබඳ කතාව කොයිතරම් දුරදිග ගියාද කියෝතින් ඔන්න මේක පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයකුත් ඇතිවෙන්න කෙට්ටුයි. අද වාර්තා කරනවා දිවයින පුවත්පත මෙන්න මෙහෙම අනුසිරස්තලයක්. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ගෙන්වීම ගැන පාර්ලිමේන්තු විවාදය හෙට කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. විශේෂයෙන්ම මේ ශ්වනික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල එම නැත්තම් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේ හෙට පැවැත්වෙනවා කියලා අද කුෂාන් සුබසිංහ තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම ඔබ දන්නවා මේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අපට පරිත්‍යාගයක් විදිහටත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ලැබුණා. ඒ වගේම දකුණු කොරියාවෙන් හම්බුණු දේවල් ගැනත් අද වාර්තා කර තිබෙනවා ජාතික පුවත්පත්. දකුණු කොරියාවෙනුත් මේ විදිහට ඇන්ටිජන් කට්ටල ලැබිලා කියලා. කොච්චරක්ද බලන්න, දකුණු කොරියාවෙන් ඇන්ටිජන් කට්ටල 30,000ක් ලංකාවට එයි කියලා අද මාබියන් පුවත්පත වාර්තා කර තිබෙනවා. දකුණු කොරියාව විසින් පරිත්‍යාගයක් ලෙස මේ දේවල් අපේ රටට ලබා දෙන බව තමයි අද මාබියන් පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්ක මාබියන් පුවත්පතේ තවත් සිරස්තලයකට එනවා. ඖෂධ නියාමන අධිකාරී ඉහළ පිරිසක් පනත උල්ලංඝනය කරති. ජෙරිද සිල්වා තමයි තොරතුරු වාර්තා කරන්නේ මාබියන් පුවත්පත වෙනුවෙන්. මොකක්ද පනත, මොනවද කරලා තියෙන්නේ කියලා අද වාර්තා කර තිබෙනවා මෞබිම ජාතික පුවත්පත. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඉහළ නිලධාරීන් පිරිසක් එම අධිකාරිය පනත උල්ලංඝනය කරමින් සේවය නිරතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඖෂධ නිෂ්පාදන ආයතන සමග ඍජුව හෝ වක්‍රව සම්බන්ධකම් පවත්වන කිසිවෙකුට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තනතුරු දැරීම එම පනත මගින් තහනම් කර තිබියදීත් ඒ දේවල් සිද්ධ වෙනවා කියලා තමයි අද මෞබිම පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ. දැන් මේ ගැන සමාජයේ විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරනවා. අපි දැන් මේ අදහස් වෙත අවධානය යොමු කරලිමු. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තත් විශාල වශයෙන් අඩු ආදායම් සහ වැඩි වයස්වල ඉන්න පවුල් ඉන්නවා, දුප්පත් පවුල්. ඒ අයගෙන් ලෙඩේ බෝ වෙන්න කියන ඉඩ වැඩි. ඒ අයට ඉක්මනට පරීක්ෂණ කරන්න. ඉතින් එහෙමනම් වැඩියෙන් පරීක්ෂණ කරන්න ඕන. ඉතින් ඒ නිසා ආණ්ඩුවෙනුත් මේක කරන්න ඕන ඉක්මනින්. ඒක අපි කරන්න ලෑස්ති වෙනවා. ඒ වගේම අනිත් පැත්තේ වෙනත් බාහිර පෞද්ගලික අංශයේ කවුරු කරත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි රජයේ නියමිත ප්‍රමිතීන්ට අනුව අවසර අරගෙන. ඔව්, ඉතින් අපිත් කියනවා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ඕනේ. ඉතින් අනිවාර්යක ගෙන්නන ඔය ගැන විවාදයක් නැහැ. අපි කිව්වේ වැලිඩේෂන් එකක් නැතුව කිට් දෙලක් දේහ කට්ටල භාවිතා කිරීමේ නිල ක්‍රමවේදය විධිමත් ක්‍රමවේදයට පටහැනීම ගෙන්වීමම අපි විශ්වාස කරනවා අමානුෂිකයි කියලා. මොකද මේ ගෙනල්ලා තියෙන හාල් පරිප්පු නෙමෙයි. මේ ගෙනල්ලා තියෙන අලලුණු නෙමෙයි. ඒතර මේ ගෙනාපු උපකරණ කට්ටවලට දීපු අවසරය දීපු අය කොහොමද ඒක වක්කින් බාර ගන්න? ගෙන්නන ව්‍යාපාරිකින්න මිනිසුන්ගේ ජීවිත වලට වඩා මුදල් වල වටිනාකම් වැඩි කියලා අපි දන්නවා. නෙදර්ලන්තයෙන් ගෙන්නපු කට්ටල රේගුවේ තියෙනකොට මේ පෞද්ගලික ව්‍යාපාරික සමාගමට මෙතරම් ඉක්මනින් මේ අවසරයන් ලබාගෙන මේවා ගේන්න හැකියාව ලැබුණේ දේශපාලන උදව් වලින් ගජමිතුරු සහයෝගයෙන් නෙමෙයි කියලා පිළිගන්න තරම් මම හිතන්නේ අපේ සමාජයේ ඉතිහාස අධ්‍යක්ෂ අඩු සමාජයක් කියලා. සමාජ ජනතාවගේ ජීවිතය හා සම්බන්ධ කාරණා කොරෝනා වෛරසයේ බලපෑමත් එන්න එන්න වැඩි වෙනවා. දිස්ත්‍රික්ක වලින් ආසාදිතින් වාර්තා වෙනවා. මේ වාර්තා වීමත් එක්ක මේ ආසාදිතයේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා කටයුතු කරනවා. රජයත් අපකප වෙලා කටයුතු කරනවා. කෙසේ වෙතත් මෙවැනි ආකාර යම් යම් දේවල් නීතියට පටහැනිව සිද්ධ වෙනවා නම් සෞඛ්‍යංශයේ යම් යම් පිරිහීම් තමයි ඉදිරියේදී සිද්ධ වෙන්නේ. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව තවත් පුවත් කිහිපයක් තිබෙනවා ඔබට කියන්න.
වෙන වෙනම චලනය වන තල තුනක් විටමින් E හා ගෝමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිදු රැවුල බෑමක්. ඔබත් අදම Big Flex 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත් විඳින්න. පත්තරේ විස්තරය සමගින් කොරෝනා වෛරස් නිසා අසරණ වෙලා ඉන්න සාමාන්‍ය ජනතාව මේ සාමාන්‍ය ජනතාවට සහන සැලසීම වෙනුවෙන් රුපියල් වලින් කීයක් වෙන් කරලා තියෙනවද වියදම් කරලා තියෙනවද කියලා ඔබ දන්නවද අද දිරිමින පුවත්පත වාර්තා කරන ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයේ කොරෝනාවෙන් අසරණ වූ පවුල් 14,52,954කට සහන දෙන්න මිලියන 7,564.71ක් විශේෂයෙන්ම මේ පවුල් 14,52,954ක් සඳහා සහන සැලසීම ආකාර කිහිපයකින් සිද්ධ කර තිබෙනවා රුපියල් 10,000 සහන මල්ල පවුල් 43,376ක් වෙනුවෙන් ලබා දී තිබෙනවා රුපියල් 5,000 සහන දීමනාව පවුල් 14,09,578ක් විතර ලබා දීලා තිබෙනවා කියලා තමයි අද දිනමින ජාතික පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයක් ලෙසින් තොරතුරු වාර්තා කරන්නේ ඒත් එක්ක මම එනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයකට එතුමන් සඳහන් කර තිබෙනවා මේ බෝනවන රෝගකාරකයන් රෝග කොරෝනා වෛරසයෙන් බේරගන්න ජනපතිගෙන් විශේෂ උපදෙස් කියලා මේ බෝනවන රෝග තිබෙන අය වෙනුවෙන් තමයි මේ ප්‍රකාශය කර තිබෙන ඩයනා උද්‍යංගනයේ තොරතුරු වාර්තා කරන බෝනවන රෝගවලින් පෙළෙනත් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා කියලා අද ලංකාදීප ජාතික පුවත්පත ඔවුන්ගේ මුල් පිටුවෙන් අනුසිරස්තලයක් ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි ඒත් එක්කම එනවා තවත් මේ වන විට සමාජයේ දරි කතාබහකට ලක් වී තිබෙන කොරෝනා වෛරසයෙන් අනතුරුව ගොඩනැගුණු තවත් දෙයක් තමයි මේ කොරෝනා වෛරසය ආසාදිතව මිය යන මුස්ලිම් ජනතාවගේ අවසන් කටයුතු සිද්ධ කළ යුත්තේ කොහොමද කියලා. මේ ගැන සමාජයේ විවිධ පාර්ශව විවිධ අදහස් පළ කරනවා. අද ලංකාදීප පුවත්පතෙන් මම පුටා ගන්නවා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ ප්‍රකාශයක් මෙන්න මේ විදිහට. කොරෝනා මලසිරුරු භූමදානය කිරීමෙන් වෛරසයේ භූගත ජලයට එක්වීමේ අවදානමක් තිබෙනවා කියලා තමයි ඇය සඳහන් කරන්නේ. ඒ පිළිබඳව අද වාර්තා කර තිබෙනවා ලංකාදීප පුවත්පත. කොරෝනා වෛරස හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීමෙන් එම වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක් මතුවිය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සඳහන් කරනවා. ඇය කියන්නේ මේ සම්බන්ධයෙන් ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කිරීමට මෙතෙක් විද්‍යාත්මක දත්ත නොමැති නමුත් එහි යම් අවදානමක් තිබෙන බව ඇය සඳහන් කරනවා කියලා තමයි අද මේ විදිහට අනුසරස්ථලයක් ලෙසින් වාර්තා කර තිබෙන්නේ ලංකාදීප ජාතික පුවත්පත. මං එතරම් දෙනවා අද පුවත්පතට එන්නේ මේ අවසන් කටයුතු සිද්ධ කිරීම සම්බන්ධයෙන් තවත් ප්‍රකාශයක් උපුටා ගන්නට. අද පුවත්පතේ සඳහන් කරනවා මේගිය අයෙකුගේ සිරුර භූමදානය කිරීම ජීවත්ව සිටින අයට තර්ජනයක් නම් එම සිරුරු ආදාහනය කළ යුතුයි. මෙහෙම කියන්නේ කවුද? අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකක අධිකාරී අස්ගිරි පරිවේනාධිපති පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද නාහිමිගේ ප්‍රකාශයක් තමයි උපුටාගෙන තිබෙන්නේ. අද පුවත්පත මේගිය අයෙකුගේ සිරුර භූමදානය කිරීම ජීවත් වෙලා ඉන්න අයට තර්ජනයක් නම් එම සිරුරු ආදාහනය කළ යුතුයි කියලා. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ මුස්ලිම් ජනතාවගේ අවසන් කටයුතු කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ අවසන් කටයුතු සිද්ධ කිරීම සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව කිහිපයක් මේ විදිහට අදහස් පළ කළා. මුස්ලිම්ද දෙමළද සිංහලද බෞද්ධද කතෝලිකද මේ ආදී කිසිදු වර්ගීකරණයකින් තොරවයි මේ වසංගතයේ ව්‍යාප්ත වෙන්නේ. එවැනි පසුබිමක් තුළ කෙනෙක් මිය ගියාට පසුව ඒ මෘතදේහය ආදාහනය කරනවද භූමදානය කරනවද කියන කාර්ය දාලවන්නේ ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ නියමය අනුව තීරණ ගැනීමයි. අපටත් පැහැදිලිවම ප්‍රශ්න තියෙනවා. මොකද අඩුම තරමේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රවත් ඉටු කරගන්න අවස්ථාවක් නැහැ. එසේ වුවත් අපි මේ නීතියට අවනතයි. මොකද මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි දන්නවා මේ අවස්ථාවේ එවැනි චාරිත්‍ර ඉටු කරන්න පුළුවන් වෙලාවක් නොවේ. ඉතින් එවැනි පසුබිමක් තුල ආගම්වාදී ජාතිවාදී උම්මන්තකයින්ගේ යම් යම් බලපෑම් වලට නතු වෙලා කටයුතු කරනවට වඩා රජයක් හැටියට මේ වෙලාවේ කළ යුතු වෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි වඩාත් ආරක්ෂිත ක්‍රම අනුව මේ කටයුතු සිද්ධ කිරීම කියන එකයි අපගේ මතය. සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා භූමි දානය කිරීම සඳහා අවසර ලබා දීමක් සිදු කර නැත කියලා. හැබැයි සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ ලිපියක් මගින් ස්තුති කරනවා භූමි දාන කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන්.
සම්බන්ධයෙන්. එතකොට ආණ්ඩුව තීන්දුවක් අරගෙන නැත්නම් සිලෝත් තව්හීද් ජමාත් සංවිධානය මෙහෙම ලිපියක් ඉදිරිපත් කරන්නේ මොකද? මේක අස්සම් කරලා තියෙන්නේ අබ්දුල් රාසික් කියන මිනිස්සයා. අබ්දුල් රාසික්ලා කරපු කියපු දේවල් පිළිබඳව ඕනාටත් වඩා පැමිණිලි දාලා තිබෙනවා. මින් මිනිසුන්ට පරීක්ෂණ කටයුතු කරලා අත්අඩංගුවට ගන්න ඕන මිනිස්සු අද එලිපිටට ඇවිල්ලා මාධ්‍ය නිවේදනය කරනවා. මේ මුස්ලිම් දේහයන් පුච්චනනවද වලලනවද කියන මේ කාරණාවේදී මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශාල ජයග්‍රහණයක් ලබා දීමට අපි කටයුතු කරා කියලා ඒ විදිහට ලකුණු දාගැනීමේ උත්සාහයක තමයි මේ CTJ කියන මේ අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානය කටයුතු කරන්නේ. එක රටක් එක නීතියක් කියලා කියනකොට එහෙමයි. හැබැයි කරනකොට එක රටක් නීති ගොඩක් කියලා තමයි අපිට දැන් පැහැදිලි වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ වුණේ. අපි එනවා අද පුවත්පතට විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයක් උපුටා ගන්නට. මෙරට ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත් කිරීමට ඉඩ දෙන්නේ නැහැ කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා තියෙනවා. අද පුවත්පත ඔවුන්ගේ මොල් පිටුවෙන් අනුසරස්ථලයක් ලෙසින් ඒ තොරතුරු වාර්තා කර තිබෙනවා. විශේෂයෙන් මේ පරීක්ෂණ කට්ටල, ඒ වගේම ලංකාවේ කොරෝනා වෛරස සම්බන්ධයෙන් කරන පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් තමයි විපක්ෂ නායකවරයා කියලා තියෙන්නේ මෙරට ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත් කිරීමට ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රකාශයකට. වාර්තා කරනවා අද පුවත්පත. හසල දැනුමක් ඇති පුද්ගලයින්ගෙන් මිස පේන කියන්නන්ගෙන්, ජ්‍යොතිෂ්‍යකාරයන්ගෙන්, ආගමික නායකයන්ගෙන් කොරෝනා මර්ධනය ගැන උපදෙස් නොගත යුතුයි. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කියයි අද පුවත්පත වාර්තා කරයි. විශ්වාස භංගයක් එන කතාවක් තියෙනවා. කාට එරෙහිවද මේ විශ්වාස භංගය එන්නේ? ඔබ හිතන්නේ කාට කියලාද? බලන්න. සමගි ජන බලවේගයෙන් පවිත්‍රාට විශ්වාස භංගයක්. නිමල කොඩිතුවක්කු තමයි තොරතුරු වාර්තා කරන්නේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නේරච්ච මහත්මයට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාස භංග යෝජනාවක් ගෙනීමට තීරණය කර තිබෙනවා. සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. කොහොමනත් මේ සෞඛ්‍ය අමාත්‍යතුමියට තමයි මේ විදිහට විශ්වාස භංගයක් ගේන්න උත්සාහ කරන්නේ. කොරෝනා වෛරසයේ වෙනුවෙනුත් රජය ඉතාමත්ම දැඩි ලෙස කටයුතු කරන අවධියක තමයි විපක්ෂය මේ විදිහට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්න සූදානම් වෙනවා කියලා අද තොරතුරු වාර්තා වන්නේ. ඒත් එක්කම කොරෝනා වෛරසයේ මැඩපැවැත්වීම සඳහා කරන්නට පුළුවන් හැම උදව්වක්ම විපක්ෂයෙන් කරනවා නම් ඒකත් හොඳයි කියන දේ මතක් කරන ගමන් ඉක්මනට අපි යනවා මැනින් වෙළඳපොළට. මැනින් වෙළඳපොළ තත්ත්වය මොකක්ද? ඔබ දන්නා පසුගිය දින කීපේ උණුසුම් තත්ත්වයකුත් ඇති වුණා. දැන් අද වාර්තා කරනවා මාබ්බේ පුවත්පත මෙන්න මේ විදිහට මැනින් වෙළඳපොළ ගැන. මැනින් වෙළඳපොළ පෑලිය ගොඩට කියලා එක පැත්තක වාර්තා වෙනකොට පෑලියගොඩ නගරාධිපති කිව්ව දෙයක් අනිත් පැත්තේ වාර්තා වෙනවා. පෑලියගොඩට ගියන කතාවක් මම දන්නේවත් නැහැ කියලා තමයි ඔහු කියන්නේ. අද වාර්තා කරන්නේ මව්බිම පුවත්පත විශේෂයෙන්ම වසාදාම ඇති කොළඹ සිට කොළඹ කොටුව මැනින් වෙළඳපොළ වෙනුවට පෑලියගොඩ ඉදිකර ඇති නව වෙළඳපොළ සතියක් ඇතුළත වෙළඳ කටයුතු සඳහා ලබා දීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. එතකොට නගරාධිපති කියනවා කොළඹ පිටකොටුවේ මැනින් වෙළඳපොළේ දැනට පවත්වාගෙන යන ලංකාවේ ප්‍රධාන තොග එළවලු වෙළඳපොළ తాවකාලිකව පෑලියගොඩ මීගමු පාරේ පිහිටි යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිල්ලට ගෙන යාමට රජය පියවරගෙන ඇති නමුත් ඒ පිළිබඳව කැලණිය ප්‍රධාන ආසන සංවිධායකවරයා වූ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා හෝ පෑලියගොඩ නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙස තමාව හෝ මෙතෙක් කිසිදු අයුරකින් දැනුවත් කරලා නැහැ කියලා ඔන්න චෝදනා කරනවා පෑලියගොඩ නගරාධිපති. අද වාර්තා කරනවා මාබ්බෙන් පුවත්පත් අනුසරස්ථලයක් ලෙසින්. අපි එනවා තවත් පුවතකට. යනවා මෙත්සඳ නිවාස සංකීර්ණයට. හුදකලා කරලා තමයි තියෙන්නේ. හැබැයි සමහර වැඩ නම් නැවතිලා නැහැ. හුදකලා කළ මෙත්සඳ නිවාසයක කුකුළු මස්වල ලක්ෂ 3ක කුඩු. ලංකාදීප පුවත්පත් තමයි වාර්තා කරන්නේ. හුදකලා කළ මෙත්සඳ නිවාස සංකීර්ණයේ නිවසක් වටලා කුකුළු මස් තුළ සංගවා තිබූ රුපියල් ලක්ෂ 3කට අධික වටිනා හෙරොයින් සමග පුද්ගලයෙකු වී අත්අඩංගුවටගත් බව මෝදර පොලිසිය කියනවා කියලා තමයි අද තොරතුරු වාර්තා කර තිබෙන්නේ ලංකාදීප ජාතික පුවත්පත. එනවා මව්බිම පුවත්පතට. යනවා මැතිසබේ ගැන තොරතුරු ඔබට කියන්න. මෙන්න මේ විදිහට මැතිසබේ අද හිස් වෙයි.
අයවැය විවාදයට කථානායක අගමැති සහ කතිකීන් පමණයි පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් ආලින්දයට ඡන්ද විමසීමේදී පමණක් ඇතුළට කියලා තමයි මම මේ පුවත්පත අද වාර්තා කර තිබෙන්නේ. ලබන 18 වෙනිදා සිට ආරම්භන 2021 සඳහා වන අයවැය විවාදයේදී සෞඛ්‍ය හේතුන් මත ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ජනතා නියෝජිතයින්ට මන්ත්‍රී ආලින්දයේ සිට අයවැය විවාදයේ රූපවාහිනිය නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු යොදා තිබෙන බව තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම මේ 2020 සඳහා වන අයවැය විවාදයේ අද පැවැත්වෙන බවත් ජාතික පුවත්පත් වාර්තා කර තිබෙනවා. 2020 සඳහා වන එක අද 2021 සඳහා වන එක 18 වෙනිදා සිට විවාදයට ගන්නා බව තමයි අද ජාතික පුවත්පත් මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. එනවා අද පුවත්පතට. අද පුවත්පතෙන් අපි යන්නේ මාදිවලට. මාදිවල පාර්ලිමේන්තු නිවාස ගැන කියන්න. නිවාස ගැන සඳහන් වෙන්නේ මෙන්න මේ වගේ පුවතක්. මන්ත්‍රීවරුන්ට බැංකු අධ්‍යන පුහුණු මධ්‍යස්ථානයේ කාමර දෙනවලු. ඇයි ඒ? මාදිවල මන්ත්‍රීය නිල නිවාසවල අලුත් වැඩියා අවසන් වන තෙක් මේ තීරණ ගෙන තිබෙන බව තමයි නවෝද්‍ය පවනේ තොරතුරු වාර්තා කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අසීරුතාවයන් සැලකිල්ලට ගනිමින් මාදිවල පාර්ලිමේන්තු මන්ත්‍රීය නිල නිවාසවල අලුත් වැඩියා කිරීමේ කටයුතු අවසන් වෙනකන් බැංකු අධ්‍යන පුහුණු මධ්‍යස්ථානයේ ඔන්න කාමර දෙනවා කියලා අද පුවත්පත වාර්තා කර තිබෙනවා. එනවා මාභියෙන් පුවත්පතට. පාස්කු කොමිසම අද යළි රැස් වෙනවා කියලා තොරතුරු වාර්තා කර තිබෙනවා. ඔබ දන්නවා කොරෝනා වෛරසයේ බලපෑමත් එක්ක තාවකාලිකව නතර කර තිබුණා. කෙසේ වෙතත් පාස්කු කොමිසම අද යළි රැස් වෙනවා. COVID-19 වෛරස් ව්‍යාප්තිය සමග ඇති වූ තත්ත්වය තුල තාවකාලිකව නතර කළ පාස්කු විරුදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු අද ඒ කියන්නේ 12 වෙනිදා යළි ආරම්භ වෙනවා කියලා තොරතුරු වාර්තා කර තිබෙනවා. අද මෞබියේ පුවත්පත ඔවුන්ගේ මුල් පිටුවෙන් අනුසිරස් තලයක් ලෙසින් තවත් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරක් වාර්තා කරනවා මේ දිවයින පුවත්පත. පාස්කු ප්‍රහාරකයෝ සිරියාවේ සටන් කර මෙරටට පැමිණි පිරිසක් තොරතුරු වාර්තා කරන්නේ කීර්ති වර්ණකුලසූරිය. පාස්කු ප්‍රහාරයේ එල්ල කළ ත්‍රස්තයන් ශ්‍රී ලංකාවේ සිට සිරියාවට ගොස් එහි සටන් කර ආපසු මෙරටට පැමිණ ප්‍රහාරය එල්ල කළ බවට ඇමරිකාවේ ජේම්ස් මොබ් ආයතනය අනාවරණය කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත මේ විදිහට අනුසිරස්තලයක් ලෙසින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම අපි යනවා මාභ්‍යම පුවත්පතට. සහරාන්ගේ බිරිය ගැන පුවතක් තිබෙනවා මෙන්න මේ විදිහට. ශැංග්‍රිලා මරාගෙන මරන බෝම්බ ප්‍රහාරය. සහරාන්ගේ බිරිය ෆාතිමා 25 වනදා තෙක් රිමාන්ඩ්. තොරතුරු වාර්තා කරන්නේ අබිල අබේරත්න. පාස්කු විරදා කොළඹ ශැංග්‍රිලා හෝටලට එල්ල කළ මරාගෙන බැන බෝම ප්‍රහාරමයි මාලාවේ ප්‍රධාන සැකකරුගේ බිරිය සහරාන්ගේ බිරිය මේ විදිහට 25 වනදා තෙක් රිමාන්ඩ් කියලා තමයි අද මාභ්‍ය පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව ජාතික පුවත්පත්වල ඇතුළු පිටු විශේෂාංග වෙත අවධානය යොමු කරමු. ග්‍රාමයෙන් අනතුරු බනවත පත්තරේ විස්තරය සමගින් අපේ සූදානම් ඇතුළු පිටු විශේෂාංග කිහිපයක් වෙත අවධානය යොමු කරන්න. මුලින්ම පුටා ගන්නේ දිනමින පුවත්පතෙන් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිද්ධ වුණු දෙයක්. දිගවාපිය පුදුබිමේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ කියලා අද ඡායාරූප සමගින් තොරතුරු වාර්තා කර තිබෙනවා. දිනමින පුවත්පත මේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මොහොදු මහ විහාරයේ සංචාරක නිරත වුණා. ඔබ දන්නවා මොහොදු මහ විහාරයේ සිදුවන ඉඩම් කොල්ලේ සහ විනාශය සම්බන්ධයෙන් රටට තොරතුරු කිව්වේ හිරු CIA තුලින්. අපි මේ දර්ශන පෙළ බලලා ඒ ගැන කතා කරමු. දීගවාපිය පුදබිමට පැමිණි අග්‍රමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු පිරිත් සජ්ජායනා මැද්දේ චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය මෙලෙස සනිටුහන් කළා. ත්‍රිවිධ හමුදාවේ පූර්ණ දායකත්වයේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයේ යටතේ පුරවිද්‍යා දෙපාර්තමේන්තුවේ මග පෙන්වීමට අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා. මෙම සංචාරය අතරතුර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිරු CIA හරහා දිගින් දිගටම අනාවරණය කළ ඉඩම් ආක්‍රමණිකයන්ගේ දැඩි ග්‍රහණයට නතු තිබූ පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සොයාබැලීමටද පැමිණියා. මොහොදු මහා විහාරයේ විශාල සංඥාවක් තමයි මේ ඉඩම් ප්‍රශ්නේ. අපේ හිරු මහත්මයාගේ විසින් බලයෙන් බස්සලා ප්‍රතිමන්දනේ මහ යුග කේවර කරලා ගිය රජේ නම් අපිට සැලකුවේ නැහැ. ඒත් අපේ අගමැතිතුමා
කාර්මික අවධානය යොමු කරලා අපේ ආරක්ෂක ලේකම්තුමා අපිට එවලා සියන භූමිය ආරක්ෂා කරන්න අපිට ආරක්ෂක නාවික හමුදා ආරක්ෂක අනුකණ්ඩයක් දැම්ම. ඒක තරයිමනි මේක ආරක්ෂා කරලා දෙන්න කියන එක මුදු මහා විහාරයට කළ යුතු කාර්යයන් සියල්ලම අපි කරනවා. අපිට ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ඡා කීපයක් පවත්වන්න තියෙනවා. අපි ඒවා බොහොම සුහදව සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න ටික විසඳගන්න කටයුතු කරනවා. විහාරස්ථානට සතු භූමි භාගය නිරවුල් කර ලබා දෙන හැටියට අපි එතුමාගෙන් ඉල්ලා සිටියා. එතුමා පොරොන්දු වුණා ඒ කාර්ය දුරේදීම ඉටු කරලා දෙනවා කියලා. පසුගිය කාලේ මේ විහාරස්ථානයේ භූමිය විවිධ ජන වර්ගයන් විසින් ආක්‍රමණය කරන අවස්ථාවේදී හිරු මාධ්‍ය ජාලය නොබියව ඒ අවස්ථාව ඇවිල්ලා ඔවුන් මෙහි සත්‍යතාවය ලෝකයාට ප්‍රකාශ කළා. ඒක තමයි මේ මුදු මහා විහාරයේ වර්තමාන මේ නවෝදය ඇතිවීමට මූලික අරිතාලම වැටුනේ. අධීරෙන් අධීර මේ විහාරස්ථානයේ නිදහස් කළ දෙනවා කියලා කියනවා. ඒ නිසා අපි පූර්ණ විශ්වාසයක් තියෙනවා මේ රජයේ තමයි කරන්න තියෙන එකම රජයේ උතුරු නැගෙනහිර විහාරස්ථාන ආරක්ෂා කරන්න. මේ අවස්ථාවේදී බොහොම නොබියව කියනවා මේ සටනේදී මුල ඉඳන් මේ දක්වාම හිරු මාධ්‍ය ජාලයයි මේ සටනේදී හිටියේ. ඒ නිසා අපි ජාතියේ ප්‍රණාමය හිරු මාධ්‍ය ජාලයට පුද කරනවා. අපේ මාධ්‍යයක් විතර අපේ වාක්‍යෙම ඉටු කළා. සමාජයේ ආරක්ෂා කරගත යුතු රටේ ආරක්ෂා කරගත යුතු තැන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නොබියව එදත් අදත් ඒ වගේම හෙටත් හිරු සීආයේ පෙනී සිටිනවා කියන දේ මතක් කරන ගමන් තවත් ඇතුළු පිටු විශේෂාංගිකට යනවා. බලන්නකො බීලා වෙච්ච වැඩක්, බීලා කී කතාවක් 1:19 කතා කරලා කියලා මහරගම හෝටලයක කෝකියත් භෝජනාගාර පාලකත් අත්අඩංගුවේ. මොරටුව මහපල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි පැවසුමෝ කියන පුද්ගලයෙක් සහ ඒ බව පොලිස් 1:19 හදිසි ඇමතුම් අංකයට කතා කර පැවසුවේ යයි කියන අයෙක් මහරගම පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙන්නා පෙරේද රෑ මත්පැන් බීලා මේ මත්පැන් බොන ගමන් අරක් කැමියා මොරටුව මහපල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් ඇති බව පවසා තිබෙනවා කියලා තමයි තොරතුරු අනාවරණය වෙන්නේ. කොහොම වුණත් බීෆ් එක්කෙනෙක් මොන්න අරගෙන 1:19 කියලා දැන් වෙරි හිඳුනට පස්සේ වෙන්නේ නැති බරපතලකම තේරෙන්නේ. මවගේ පුවත්පත තවත් උපුටා ගැනීමක්. පොලිස් විසින් නැවිත් තිදුරු මවක් කෙලෙසලා අවුරුදු 22ක් හිරේට. තවත් විත්තිකරුවන් දෙදෙනෙකු මුල් අවස්ථාවේම වරද පිළිගත් නිසා 12 වසර බැගින් සිර දඬුවම් නියම කරලා පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටින් පිස්තෝලයක් අතතිව ගොස් තම බාලවයස්කාර පුතුන් තිදෙනා සමග නිදාගෙන සිටි තිදුරු මවක කට උත්තරයක් ලබා ගැනීමට බව පවසා ඇලක් අසලොඩු රැගෙන ගොස් ඇය බරපතල ලෙස දූෂණය කර තිබෙනවා. ඔවුන්ට දඬුවම් හිමි වී තිබෙනවා. අවුරුදු 22කට හිරේ කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. එනවා ලංකාදීප පුවත්පතට. ටයිල් කම්හල යන්ත්‍රයකට හිස හිර වී ඉන්දියා සේවකයා මරුට. වාර්තා කරනවා බණ්ඩාරගම බිමල් ශාමෙන්. මිල්ලනිය පරගස්තොට ටයිල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ තත්වයක් සහ අනතුරක් හේතුවෙන් මේ ඉන්දියා ජාතිකයා මිය ගොස් තිබෙනවා තමයි කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. එතරම් අපි එන්නේ විදස් පුවත් ගැන ඔබට කියන්න. පටන් ගන්නේ දිවයින පුවත්පතෙන්. ලොව සිදු වූ විශාලතම සත්ව ඝාතනය නෙදර්ලන්ත රජය මින් සතුන් මිලියන 17ක් මරා වල දමයි කියලා තමයි අද තොරතුරු වාර්තා කරන්නේ. එතරම් අපි එනවා තවත් සිරස්තලයකට. ISIS ත්‍රස්තයෝ මොසැම්බික් ගමකට කඩාවැදී 50කට අධික පිරිසක් හිස ගසා මරා දමති කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. එතරම් අපි එන්නේ අමරිකාවේ ජනපති ගැන කියන්න. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයට චීනය රුසියාව සහ දකුණු කොරියාවෙන් සුබපැතුම් නැහැ. ඉදිරියේදී මොකක් වෙයිද? සුබපැතුම් නැහැ කියලා කියන්නේ නේද? හිතේ කහටක් ඇති. දැන් ට්‍රම්ප් ගැන පොම්පියෝ මහත්තයා කියලා තියෙනවා. පොම්පියෝ මහත්තයා මේ ලංකාවට ඇවිල්ලා ගියේ. බයිඩන් ජය ලැබුවේ නැහැ. ට්‍රම්ප් ආපහු එනවා. අමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ කියයි. දිවයින පුවත්පත වාර්තා කරයි. ලෝ පූජිත සමාගම් දෙකක් නිපද වූ කොරෝනා එන්නතෙන් අතුරු ආබාධ කියලා අද වාර්තා කර තිබෙනවා. රටවල් 6ක ස්වේච්ඡා ක්‍රියාකාරී වූ 43,500ක් එමෙන්නත අත්හදා බැලීමට දායක වෙලා තිබෙනවා. නමුත් අතුරු ආබාධ කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අද කාටුන් විශේෂාංග වෙත අවධානය යොමු කරමු. විරාමයෙන් අනතුරු අපි සූදානම් කාටුන් විශේෂාංග වෙත අවධානය යොමු කරන්න. සාමාන්‍යයෙන් නෑගමක් යනකොට කිරිහට්ටි ටිකක් පැණි ටිකක් එහෙම අරගෙන යන්නේ. කිරි පැණි අරගෙන කවුද මේ නෑගම් යන්නේ බලන්න. දන්න කියන කෙනෙක් SB මහත්තයා. ඇයි මෙහෙම යන්නේ? කැබිනට් සංශෝධනයක් ළඟදිම කියලා පුවතක් එනවා.
ඔන්න යනවා නෑගම් කාගේ ගෙදරටද කියලා නම් කියලා නෑ යන්නේ නෑගම් අද දොස්තර නෝනා කෙනෙකුට අපේ පවිත්‍ර ඇමතුමිය හම්බෙලා දොස්තර නෝනා කවුද කියලා අපට අඳුර ගන්න අපහසුාවක් වෙන එකක් නෑ ඒකාතක කුඩේ තියෙනවා අනිත් අතේ වේදනාලාව තියෙනවා දැන් අපට හිතා ගන්න පුළුවන්නේ කවුද කියලා කැබිනට් සංශෝධනයකුත් එනව නේද ඇන්ටි බැනුම් අහහ ඉන්නේ නැතුව තමුන් දන්න සිල්ලර ඇමතිකමක් ඉල්ලගත්තනම් නරකද සීතා මන්ත්‍රීතුමිය තමයි කියන්නේ සිල්ලර ඇමතිකමක් පවිත්‍රා ඇමතිතුමියට ඉල්ලගන්න කියලා සෞඛ්‍ය ඇමතිකම ඉල්ලගන්නත් දන්න හදන්නේ නේද අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැ මොකක් ගැනද මන්ත්‍රී දීමනාව වැඩි කරන්න කියලා විපක්ෂ යෝජනා කරනවා මේ කියන්නේ ආණ්ඩු පක්ෂයේ කෙනෙක් වෙන යෝජනා වගේම ඔබතුමාලා ඒකටත් විරුද්ධ වෙනවද පිස්සුද විපක්ෂයේ යෝජනාවලටත් අපි ඉඩක් දෙන්න එපැයි බං එහෙම තමයි කියන්නේ ඒකම අද එම්ඩි වීරත්නතුමා මෙන්න මේ විදිහට මන්ත්‍රී දීමනාව වැඩි කරන්න විපක්ෂ යෝජනා දැන් ආණ්ඩුවෙන් කියන්නේ මොකක්ද දන්නවද ආණ්ඩුව විරුද්ධ වෙනවද නැහැ හොඳ යෝජනාවලට අපි විරුද්ධ නැහැ දෙගොල්ලොන්ට වාසි වෙනවා නේද ඉතින් දෙගොල්ලෝ මේකයි බලාගෙන ගියාම දාස හදන කාටුනේ සමහරට මේ සුවාරිස් වෙන්නේ නැති නේද ගීලා නාමල් ලැබෙතුමා හම්බෙන්න උඩින් තියෙනවා පුවතක් 55 පැන්නොත් ජනපති කමිටු ඉල්ලන්න බෑ එල්ල නේද සර් කියලා අහනවා නාමල් ඇමතිතුමා නම් hina වෙලා ඉන්නේ ඔන්න අංජනගේ කාටුන් රාජිත සෞඛ්‍ය ඇමති වෙලා හිටියනම් ගුවන්තොටුපළ වසා දමනවලු කොරෝනා ලෝකෙන් තුරන් වෙනකම්ම වෙන්නේ නැති මේ හිටපු සෞඛ්‍ය ඇමතිතුමා දැන් ඉතින් ඇමතිකම නැති හින්දා කියනව නේද තිබ්බනම් මෙහෙමයි කියලා ගිනිගස්සේ ගජමන් ඕන ලිනවා මේ විදිහට යන්නට නොහැක පෙරසේ එක් වී රෑනේ නිතරම හොද කලාවයි ඉන්නයි ඕනේ සිරිකොත හොද කලාව විඳ ඇත සහනේ පෙරදිලා තියෙන්නේත් දුර දිග බලලානේ ආ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනා පෙරදිලා සිරිකොත හොද කලා කරගත්තේ දුර දිග බලලා කියලා තමයි කියන්නේ ඇයි මේ දවස්වල හොද කලාව ඉන්නපේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් බස් ගාස්තු වැඩි කරලාලු පිස්සුද බං වැඩි කරලා නෙමේ එහෙනම් සංශෝධනය කරලා වැඩි කරලා නැහැ ඕකයි තත්ත්වය අනුරාධ ලියනවා මෙන්න මෙහෙම බස් ගාස්තු සිදුවුනේ ඉහළට යාම ගැම්මුණුල ලැබුවා ඒකෙන් සැනසීම කොරෝනා ටිකක් අඩුවන අතරේම මෙමේ මිලට හැකිය යලි පොල් පැටවීම මේ ගානටම කොරෝනා අඩු වුණත් අනිවාර්යෙන් පොල් පටවනවා වගේ මගින් පටවනවා ෂුවර් නේද ලංකාවේ ප්‍රවාහන සේවයේනේ ඒතුමා හම්බෙන්න තලන් ගිහිල්ලා මාළු කාපම් බං බය නැතුව කාපම් මම නම් කනවා කොහමද කොරෝනා හැදුනද නෑනේ සර්ට් හැදෙන්න විදියක් නෑනේ සර් කන්නේ අපේ මාළුනේ මොහොතේ මාළු කෑල කන්නේ සර් අපේ මාළු කනවා කියලා කියන්නේ මරිසිපාලගේ අම්මා හම්බෙන්න එහා ගෙදර ඇන්ටි ඇවිල්ලා ඇවිල්ලා අහනවා මේ මාළු කන්න බය වෙන්න එපාලු පිස්සුද අපි බය නෑ මාළු නෙවෙයි කොරෝනා වුණත් කනවා නිකන් දෙනවා නිකන් දෙනවා නේද ඕන තියක් ගන්න කට්ටියනේ පංකජ රවින්දගේ සරදම් කොරෝනා බෙහෙත් ජනගහණයෙන් 20%ට දෙනවලු දේශපාලඥයෙක් කියන්නේ බය වෙන්න එපා ඒ 20%ට කොහොමත් සර්ලව අයිති වෙයි නේද ඒගොල්ලෝ ඉතින් ඒ 20%ට අහු වෙනවා දේශපාලඥයෙ තලං අනේද කියන්නේ එතුලෙන් ලියනවා මෙන්න මෙහෙම විදගෙන කොවිඩ් එන්නත අන් හැමත කලින් පෙන්විය පුටින් ඔහු ජනපති කෙනෙකි කෙලින් අපජනපතිද මතු වුණ යුද පිටිය තුලින් යයි නිසකවම එන්නත් පෝ ලිමෙහි මුලින් කියලා තමයි කියන්නේ ජනාධිපතිතුමා ගැන කවියක් ලියලා දැන් බලන්න රාණි හම්බෙන්න ඇවිල්ලා රාණිගේ යාළුවා ඇවිල්ලා අහනවා රාණි නිව් නෝමල් කියන්නේ මොකක්ද නව සාමාන්‍ය තත්ත්වයනේ ඒ කිව්වේ මරණ ගාන වැඩි වෙනකොට ගානක් නැතුව වගේ ඉන්න එක මරණ ගාන වැඩි වෙනකොට ගානක් නැතුව ඉන්න එකට තමයි නිව් නෝමල් තත්ත්වය කියලා කියන්නේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කොරෝනා මරණ ගැන තමයි කතාව කොරෝනා මරණ ආදාහනේද බුහුම දානේද කියන එක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ බං ආ මරණ ගාන අඩු කරගන්න එක නෙමෙයිද සරතොර තියෙන ප්‍රශ්නේ නෑ නෑ ආදාහනය කරනවද බුහුම දානේ කරනවද කියලා ට්‍රම්ප් මහත්තයාට රහසක් කියනවා අපේ හිටපු ජනාධිපතිතුමා මොකද්ද බලන්නකෝ ට්‍රම්ප් කියනවා ඇඬු කඳුලෙන් දෙපාරක් බැරි වෙයි වගේ කනට කළ මෛත්‍රී මහත්තයා කියනවා දැන් ඉතින් දෙයියනේ කියලා ගමේ ගිහිල්ලා කොඹුරක් කොටාගෙන දෙයියනේ කියලා ඉන්නයි තියෙන්නේ හිටන් කියනවා කඩුවකුත් අරන් ගිහලා තමයි එතුමන් කියන්නේ
සුජීවගේ විගඩම් බලන්නකෝ. අද විගඩම කියවන්න කලින් බලන්න ගෙදර ඉන්නේ ඔබේ නොන මහත්ය අහලා පහල ඉන්නවාද කියලා. අදත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියවලා බලන්නකෝ. කිසි නිසි සේවයක් ලැබුවම හරි හැටි නූනු. ඒකයි මැලවුනේ ජනතාවගේ මූණු. බොරුවට නිකං පොඩි කෙරුවත් සුදුලූනු. තේරුම් ගනිල්ලා හරි චපලයි ගෑනු. අයියෙන් කියන්න එපා ගෙදර ඉන්නව නම් ඒ පදේ. නිවල් අඳින කාටුනේ බලන්නකෝ. වෙළඳ මාෆියාව නැමැති කුළු හරකෙක් නේද? කුලප්පු වෙලා ගොවීන්ටත් තැනගෙන සාමාන්‍ය ජනතාවටත් අනින්න යනකොට ආචාර්යතුමා ඇවිල්ලා බලන්න මොකින්ද නතර කරන්න හදන්නේ කියලා. ගැසට්ටුවේ පුළුවන් වේද නතර කරගන්න. බඳු ලැමැතුමා ලොකු කල්පනාවක බලන්නක මොකක් ගැනද කියලා. සමන්ජු ලේනාර චඳිනවා. රටේ සහල් මාෆියාව ක්‍රියාත්මක වෙනවා බං. අම්මපා සර්ට දැන් හිතෙන්නේ නැද්ද මැටි ඇමතිකම ලැබුණා නම් මීට වඩා හොඳයි කියලා. එනං ඔය කොයි මාෆියාවත් නැහැ නේද? බෙම්පියාලගේ ගෙදරටත් බඩු මල්ලක් හම්බෙලා. කෝ මේ 5000 මල්ලි තියන්නේ 2500කටත් අඩු බඩුනේ. හාල් ගණන්නේ 2500ක්ම ගිහිල්ලා හාල් වලට. අද පුරන් ගිහිල්ලා දේශපාලඥයෙක් ගාවට. බලපම් පුරන්, දැන් මිනිස්සු මගේ මූණටම කියනවා පම්පෝරි විතරයි මං කියන කිසිම බඩුවක් මේ කියන ගානට කඩවල වල නැහැ කියලා. ඉතින් සර් කියන්නකො මාෆියාවක් තියනවා කියලා. එච්චරයිනේ. බන්දු ලැමැත්තුමාටත් දන්නේ නැහැ නේද වහින් ඔරව කිව්වේ මේ. ස්වාරිස් ඔන්න දුවගෙන යනවා බන්දු ලැමැත්තුමාලගේ ගෙදර. ඇයි යන්නේ? සර් ඉක්මනට ඇඳ යටට රිංගන්න. ඒ මොකටද බං? සීනි ගැසට් එකකුත් ඇවිල්ලා. සීනි වලටත් ඔන්න ගැසට් එකක් ඇවිල්ලා ඒ නිසා සර් හැංගෙන්න කියලා කියන්නේ. දවසේ 14 විදුර අබේනායක ලියනවා ඔන්ලයින් අධ්‍යාපනය ගැන. ගුරුපා වැඳ ඉගෙන ගත්තේ කලින්ය. ලැප්ටොප් ෆෝන් පොත පතටත් මුලින්ය. වැඩිපුර දැනුම රුපියල් ශතවලින්ය. නාඩන් පුතුනේ අකුරට ඔන්ලයින්ය. ඔන්ලයින් යන්න සෑම තැනම ඉන්ටර්නෙට් තියෙනවා නම් ඔන්ලයිනුත් හොඳයි නේද? නැති එකනේ ප්‍රශ්නේ. අපි අද පත්තරේ විස්තරය තුළින් සමුගන්නවා. හෙට දිනේත් මේ විදියට අපක්ෂපාතීව සියලු විස්තර අරගෙන අපි එනවා ඔබේ ආලින්දයට පත්තරේ විස්තරය තුළින්. එතෙක් ඔබට සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න.